ෆෙයර් ඇන්ඩ් ලව්ලි වල අලුත් නම දැන් ග්ලෝ ඇන්ඩ් ලව්ලි. ෆෙයර් ඇන්ඩ් ලව්ලි දැන් ග්ලෝ ඇන්ඩ් ලව්ලි. අද දින වන විට කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයට රෝගීන් 700ක ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. එයින් අප්‍රේල් 27 වෙනිදා සිදු කරන ලද PCR පරීක්ෂණවල ප්‍රතිඵල තමයි අපිට අන්තිමට ලැබුණේ. ඒ ප්‍රතිඵල වලින් PCR සංඛ්‍යාව 200කින් 63 දෙනෙක් ආසාදිත තත්වයට පත් වෙලා වාර්තා වුණා. නමුත් අවුරුද්දෙන් පස්සේ 19 වෙනිදා අප්‍රේල් 19 වෙනිදා සිට අද වෙනතුරු තත්වය ගත්තොත් මේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 26කින් සමන්විතයි. මේ ග්‍රාම නිලධාරී වසම් 26 පුරාම අඩුවැඩි වශයෙන් රෝගීන් වාර්තා වෙමින් පවතිනවා. එයිනුත් පසුගිය සතිය ඇතුළත රෝගීන්ගේ වාර්තා වීම විශාල වශයෙන් වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඉතින් ඒ අනුව එක් ග්‍රාම නිලධාරී වසමකට 2කට හෝ 3කට සීමා කරලා මේ රෝගීන් වාර්තා වීම වැඩිවීමක් එහෙම සීමා කරන්න බැහැ. ප්‍රදේශයේ පුරාම වාර්තා වීමක් තමයි දකින්නේ. මෙතන විශේෂත්වයේ තියෙන්නේ නිරෝධායනය කරන ලද නිවෙස්වල වාර්තා වෙන රෝගීන් ප්‍රමාණයට වඩා නිරෝධායනය නොකරන ලද ස්ථානවලින් අහඹු ලෙස කරන පරීක්ෂණවලින් සහ රෝග ලක්ෂණ මතුවීම නිසා පිටස්තර පෞද්ගලික ආයතනවලට සහ වෙනත් ආයතනවලට ගිහින් සිදු කරගන්නා පරීක්ෂණවලින් රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාවය මේ වෙනකොට 60% දක්වා මට්ටමකට ඉහළ ගිහින් තියෙනවා. දසනකාන්තී චූර්ණයේ සහිත ලීව ආයුෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වලකයි.